ඔබත් ඔබ බ්‍රහස්පතින්ද අපි ඔබ මෙල සමගින් එකතු වෙනවා අපි මතක් කරන්න සූදානම් මේ වෙලාවේදී අපි පසුගිය සතියත් ඔබට මේ පේන දනුවත් කරා අඩු වයසින් මල්වර වීම සම්බන්ධයෙන් ඉන්න අනතුරු ආර්ථවේ කොයි ආකාරයෙන්ද දැනගන්නට උන නිසි ආකාරයෙන් සිදුවනවාද නැද්ද කියන කරුණු කාරණා සම්බන්ධයෙන් අපි එහි දිගුවක් විදිහට තමයි අද දවසේදී මේ මොහොතේදී අපි කතා බහ කරන්න සූදානම් වන්නේ විශේෂයෙන් අඩු වයසින් මල්වරු තරුණියන් නැත්නම් දරුවන් වෙන්න පුළුවන් එහෙම කෙනෙක්ට කොහොමද මේ බලපැවැත්වෙන්නේ මේ කරුණු කාරණා විශේෂයෙන් ආර්ථවේ ඇතිවන යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මොනවද ආර්ථවේ කොහොමද නිසියාකාරයෙන් සිදු වනවාද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් මේ විතරක් නෙමේ මොනවද අපි සමහර අවස්ථාවලදී කරන නොසලකිලිමත් මතින් කරන වැරදි දේවල් කියන කාරණාවන් ගැන අද දවසේදී මතක් කරලා දෙන්න සෝදානම් අපි සුවන විශේෂාංගයෙන් හදයි තින්න හැමදාමත් වගේ මේ ගැන ඔබව දැනුවත් කරන්න සුපුරුදු ලෙස අපත් සමග එකතුනෝ ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක කොළඹ තිමිරිගස්සෑය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපතිතුමන් ආයුර්වේද වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමන් අයිබන් වෛද්‍යතුමනි සුබ දාසනා අයිබන් සමදි අයිබන් බෑමට අපි තවදුරටත් කතා කරනවා මේ සම්බන්ධයෙන්. හරි. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා සජීවීවවත් වෛද්‍යතුමන්ගේ උපදෙස් ලබා ගන්න. 0115299299 0115299299 කියන මැදිරිය දුරකථන අංකියෝසේ සජීවීව සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා. වෛද්‍යතුමනි අපි පසුගිය සතියේත් කතා කර අඩු වයසින් මල්වර වීම සම්බන්ධයෙන්. දැන් අපි අද මුලින්ම ප්‍රවිෂ්ටයක් ලබා ගන්න ඕන මේ මල්වර උණයන් පස්සේ දැන් ආර්ථවය සිදුවන දිනයන් වලදී මේ හැමෝම පුරුදු වෙලා ඉන්න ස්නානීය සඳහා නැත්තම් නෑමට පුරුදු වෙලා ඉන්නවා. මේක කොතරම් දුරට සාර්ථක වෙනවද නැත්තම් මේක කොතරම් දුරට සුදුසුද නුසුදුසුද කියන කාරණයෙන් අපි ප්‍රවිෂ්ටයක් ලබා ගමු. මොකද ඒක බොහෝ වෙලාවට අපි හැමෝම පොදුවේ ගත්තම කරන්නා වූ ලොකු වැරද්දක් කියලා තමයි අපි දකින්නේ. හැබැයි ඒක යම් සත්‍යතාවයක් තියෙනවද? මොකද්ද මේ තියෙන විශ්වාසය? මේක බොහොම තර්කයට බඳුන්නේ කාරණාවක් මේ සමාධි ආයුර්වේද වෛද්‍යවරුන් සහ දේශීය සිංහල වෛද්‍යවරුන් ස්නානය කරන්න එපා කියනවා. ඒ කියන්නේ මල්වර කියන්නේ ආර්ථවේ හැදිලා දින තුනක කාලයක් ස්නානය කිරීම කරන්න එපා කියලා දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් කියනවා. නමුත් බටහිර වෛද්‍යවරුන් කියන්නේ ඔබ ස්නානය කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ පිරිසිදු ඉන්න. මෙතන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේ ස්නානය කරන්න එපා කියනවා අනිකුත් වෛද්‍යවරුන් කියනවා කරන්න. ඔබ පිරිසිදු ඉන්න කියන තර්කයක් එනවා. එතකොට එහෙම වුණාම ගොඩක් දෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ආයුර්වේද වෛද්‍යවරු කියනවා අපිරිසිදු ඉන්න කියලා. නෑ, මේක මේ චුට්ටක් හිතලා බලන්න ඕන කාරණාවක්. දැන් පිරිසිදුව ඉන්න ස්නානය කරන්නම ඕනද? ඇඟ හෝදලා පිරිසිදුව ඉන්න පුළුවන්, සනීපාරක්ෂක තුවා මාරු කරලා පිරිසිදුව ඉන්න පුළුවන්. ඇයි අපි එපා කියන්නේ? ඔබ ආර්ථවයේ දිනවල ස්නානය කරොත්, ආරම්භ වූ දින සිට ස්නානය කරොත් ඔබට පැටහෙවි ඔබේ ආර්ථවයේ පිටවීමේ යම් අඩුවක්. ඒ වගේම ඇඟට අපහසුතාවයක් හිසේ කැක්කුමක් මේ වගේ කරුණු ඔබට දැනෙන්න පුළුවන්. දැන් විද්‍යාව හිතාගෙන ඉන්නවා සියලුම දේ ලෝකෙ හොයාගෙන තියෙන කියලා. ගොඩක් දේ හොයාගෙන හැබැයි සියලුම දේ හොයාගෙන නැහැ. මේ ආර්ථවයත් ඒ වගේ ප්‍රශ්නයක්. අපි එපා කියනවා. එතකොට අපි එපා කියපු මේ කාරණාව ගොඩක් දෙනෙක් සමාජෙ කරනවා. ඔබ ආරම්භයේදීම කිව්වා වගේ ගොඩක් දෙනෙක් කරනවා. නමුත් මේ කරපු අයගේ ගොඩක් දෙනෙකුට ගැටලු ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ ගැටලු කියන කාරණාවේදී සමාධි අපි ගැටලුත් ක්‍රම දෙකකට බෙදා ගන්න ඕනේ. එකක් තමයි එය කළ සැනින් සිද්ධ විය හැකි දේ. ඒ කියන්නේ යම් කිසි දෙයක් ඒ සිදුවීම කරපු අවස්ථාවේ හෝ ඒකේ දිනයක් දෙකක් ඇතුළත විය හැකි දේ. අනිත් කාරණාව තමයි ඒ වැරදි පුරුද්ද නිසා අනාගතයේදී විය හැකි දේ. ඔබ හොඳින් මේ සමාජයේ දියා විමසා බැලුවොත් ඔබට තේරේවි වෙනදා අහපු නැති තරම් අද ප්‍රජනන ගැටලු පවතිනවා. ඒ කියන්නේ ආර්ථව වේදනාවල් නිවැරදිව ආර්ථවේ නොවීම, කියන්නේ ගැහැණු ළමයෙකුට විවාහක කාන්තාවකට මේ ගොඩක් අයට අද වෙනකොට තමුන්ගේ ප්‍රජනන පද්ධතියට ආශ්‍රිතව බලපාන්නා වූ විවිධ ගැටලු තියෙනවා. ඒ ගැටලු නිසා ශරීරයේ ඇතිවෙච්ච නොයෙකුත් වෙනස්කම් තියෙනවා.
එතකොට මෙතනදි සමාධි අපි අවබෝධ කරගන්න ඕන එක දෙයක් තමයි මොකද්ද මේ අපිට වෙන්නේ කවුරු මොන විදියට තර්ක කරත් ස්නානය කිරීම මේ දින තුනක කාලයක් අපි කියනවා එපා කියලා මේ දින තුනක කාලයෙන් පස්සේ ස්නානය කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ වෙනකොට අර ආර්ථවේ හොඳින් සිදු වෙලා ඉවරයි ආ මේ වගේ ස්නානය කරපු ගොඩක් අයගේ හිසේ වේදනාවල් ආර්ථවේ අඩුවීම නතරවීම ඒ වගේ ගැටලු ඇති වෙලා තියෙනවා දැන් තවත් අයට වෙලා තියෙනවා දැන් අපි තුමු ආර්ථවේ සිදු වෙන්න සංඥා නිකුත් කරනවා වේදනාවල් ඇති වෙනවා ඒ කියන්නේ දැන් අද හැදෙයි හෙට හැදෙයි වගේ වේදනාවල් ඇති වෙනවා සමහර කාන්තාවන් මට ඇවිල්ලා කියනවා ඩොක්ටර් ඒ වගේ වෙලාවක මම නෑවම මගේ ආර්ථවේ හැදෙන එක නවතිනවා එක්කෝ සමහරලාට රුධිරයේ බින්දු කීපයක් පිට වෙලා හරියට සිද්ධ වෙන්නේ නැහැ දැඩි අපහසුතාවයකට පත් වෙනවා ඉතින් මෙතනින් තේරුම් ගන්න මේ මොළය කියන ඉන්ද්‍රිය අපි මේ හිස සිසිල් කිරීම එපා කියන්නේ කොටින්ම එවැනි දිනවලට හිසට තෙල් ගෑවීම පවා සමහර අවස්ථාවලදී සුදුසු වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා මෙවැනි තත්ත්වයක් ඔබ කරනවා නම් මෙවැනි වරදක් ඔබ කරනවා නම් ඔබ අද ඉඳන් මේ වර්ධින් පොඩ්ඩක් ඈත් වෙලා බලන්න දැන් ගොඩක් අය කියාවි ඉඳගෙන මම මේ දේ මෙහෙම කිව්වට බටහිර වෛද්‍යවරු ඇවිල්ලා කියනවා ස්නානය කරන්න කියලා ඒක බටහිර වෛද්‍යරහගේ මූලධර්මත් එක්ක කතාවේ වර්ධක් නොතවන්න හොයන්න පුළුවන් නමුත් ආයුර්වේද මූලධර්මය අද වෙනතුරුත් සිංහල වෙදකමේ මේ තියෙන උපදේශ සහ ප්‍රතිකර්ම අද වෙනතුරුත් ලෝකේ කොතනකවත් වර්ධක් කියලා භාජනය වෙලා වැරදි කියලා පැත්තකට විසිකරලා නැහැ ඒ නිසා ඔබ යම් කිසි විදිහකින් මේ කටයුතු කරනවා නම් මේකේ හරි වැරද්ද ඔබටම අවබෝධ කරගන්න පුළුවන්. ඔබ එය අද සිට ඔබේ ඉදිරි ආර්ථවවලදී ඔබ දින 3ක් හිසට වතුර දැමීමෙන්, ඒ කියන්නේ නෑමෙන් වැළකීලා ඇඟ හොදගන්න පිරිසිදු වෙන්න එක කිසිම ප්‍රශ්නයක් නෑ. ආයුර්වේද වෛද්‍යවරයා තමයි සෞඛ්‍ය විදි ගැන කතා කරනකොට ලෝකේ ඉස්සෙල්ලම පිරිසිදුකම කතා කරලා තියෙන්නේ. කවුරු හරි හිතනවා නම් ආයුර්වේද වෛද්‍යවරයා මේ ආර්ථව දිනවල නාන්න එපා කියලා කාන්තාවක් අපිරිසිදුව තියන්න හදනවා කියලා ඔබ ආයුර්වේදයේ පිළිබඳ හොඳට විමසලා බලන්න ආයුර්වේද වෛද්‍යවරයා තමයි පිරිසිදුකම ගැන හොඳින්ම කතා කරලා තියෙන්නේ. අද මේ නවීන විද්‍යාවෙන් සොයා ගන්නා වූ ගොඩක් කාරණා අපේ වෙද පොත්වල ලියවිලා තියෙන මීට අවුරුදු 3000කටත් එහා දහස් ගානකට එහා. එතකොට හිතන්න එදා විද්‍යාව කොයිතරම් දියුණු මට්ටමක තිබිලා තියෙන කියලා. අද රසායනාගාර පරීක්ෂණ කළා ඔක්කොම කළා මේක මෙහෙමයි කියලා ලෝකෙට ඉදිරිපත් කරනකොට අපි කියලා තියෙන අවුරුදු දහස් ගානකට කලින් අපේ ඍෂිවරු කියලා තියෙන්නේ සමහර වෙලාවට ඒ කියපු දේවල් අද වෙනකොට නවීකරණීය වීමක් තමයි වෙලා තියෙන්නේ නවීකරණීය වීමක් වගේම ඒට හානි කිරීමක් ඒ කියන්නේ සත්‍ය පේනවා සත්‍ය පිළිගන්න ලෑස්ති නැහැ මේ සත්‍ය පිළිගන්න පුරුදු වෙන සත්‍ය පිළිගන්න ඔබ සත්‍ය පිළිබඳ මේ මේ කරුණ පිළිබඳ සොයා බලන්න සොයා බැලුවම ඔබට තේරෙවි මා මේ කියන උපදේශය ඉතාම නිවැරදි කියන එක. ඒ නිසා ආයුර්වේදයේ මෙවැනි දීප උපදේශ ගණනාවක් තියෙනවා. ගොඩක් දෙනෙක් මේවා පැත්තකට දාලා මේ හනමිටි අදහස් මේවා එදාට ගැලපුණාට අදට ගැලපෙන්නේ නැහැ කියලා. හැබැයි මතක තියාගන්න එදා ඉපදුණු මිනිස්යාම තමයි අදත් තියෙන්නේ. ලෝකයේ සමහරකේ ලෝකේ වෙනස් වෙලා මිනිස්සුත් වෙනස් වෙනවා. ඒ වගේම මිනිස්සුත් ඒ පරිසරයත් එක්ක වෙනස් වෙනවා. ඒක ආයෙත් කිසි තරකයක් නැහැ. ඒ දේවල් වෙනවා. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ එදාටත් ගැලපෙනවා අදටත් ගැලපෙනවා මතුවටත් ගැලපෙනවා ඒ නිසා ඔබ මේ වර්ධ කරනවා නම් මේ අඩුපාඩුව සිද්ධ වෙනවා නම් ඔබ අද සිට මේ පිළිපැදලා බලන්න පිළිපැදලා බැලුවම ඔබට නිවැරදි බව මේක වැටහෙවි ඔබගේ ආර්ථවේ ලොකු වෙනසක් ඔබට දකින්න පුළුවන් වෙවි ඔබේ සෞඛ්‍ය වෙනස්කම් දකින්න පුළුවන් වෙවි ඔබ මේ අද සිට පිළිපදින්න එතකොට අපි බලමු ඉදිරියේදී මම මේ සාකච්ඡාවට ආවම ඔබටම පුළුවන් සියතර කතා කරලා ඇත්තකට කියන්නේ හොඳයි දැන් අපි ඒ ගැන කතා කරනවා හැමදාමත් අපි කලිනුත් දැනුවත් කරලා තියෙනවා නේද වෛද්‍යවරුනි විශේෂයෙන්ම ආර්ථවේ සිදුවන දිනයන්වලදී කොහොමද ස්නාන කටයුතු අපි විශේෂයෙන්ම මේ නාමයේදී කොහොමද පරිස්සම් වෙන්නට ඕනේ කියන කරුණු ගැන කතා කරනවා වෛද්‍යවරුනි දැන් තවත් ගැටලුවක් තමයි විශේෂයෙන්ම මේ මල්වඩවුණු යුවතියන්ට මසකට කිහිප වතාවක් ආර්ථවේ සිද්ධ වෙන අවස්ථාත් අපි දැකලා තියෙනවා සමහර වෙලාවල් වලට සමහර පිරිසකට මසකට සැරයක්වත් ආර්ථවේ සිද්ධ වෙන්නේ නැති අවස්ථාවකුත් අපි දැකලා තියෙනවා කොහොමද මේ කාරණේ සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ මම සමා පසුගිය සාකච්ඡාවේදී පැහැදිලි කරා ඇය මල්වර වූ පමණින් ඇයගේ ප්‍රජනන අවයව සහ ඇයගේ හෝමෝන ක්‍රියාවලිය
ක්ෂණයකින් සියලුම දේ යථාර්ථයට ඒ කියන්නේ විය යුතු මට්ටමේම පවතින්නේ නැහැ. එය වෙනස් විය යුතුයි. එය වර්ධනය විය යුතුයි. සමහරුන්ගේ ආර්ථවේ සිදු වෙලා අවුරුද්දක් දෙකක් යනකම් ආර්ථවේ සිදු වෙන්නේ නැති අය ඉන්නවා. එය ඔබ කලබල නොවිය යුතු කාරණාවක් කියලාත් මම පැහැදිලි කරා ගිය සතියේ. ඒ වගේම ඔබ සොයා බැලිය යුතු කරුණු පිළිබඳත් දැනුවත් කිරීමක් කරා. දැන් සමහර ගැහැණු දරුවන් ඉන්නවා අඩු වයසින් මල්ලර වෙච්ච අයත් ඒ වගේම නිවැරදි කාල සීමාදී මල්ලර වෙච්ච අයත් සමහර විට ආර්ථවය මසකට කීප වතාවක් සිද්ධ වෙනවා. මේ මසකට කීප වතාවක් සිද්ධ වෙන එක දෙමව්පියෝ මාස 3-4ක් ඒ පිළිබඳ පොඩ්ඩක් අවධානය යොමු කළා. ඒක සමහරට මාස 6ක් වෙන්න පුළුවන් චුට්ටක් බලන්න මේක වෙනස් වෙනවද කියලා. හැබැයි වෙනස් වෙන්නේ නැතුව මේ තත්ත්වයෙන් එන්න තවත් වැඩි වෙනවා නම් ඒ වගේම ආර්ථවය සිදු වෙලා සමහර විට රුධිරයේ පිටවීම නොනැවති සිද්ධ වෙනවා නම් අනිවාර්යෙන් ඔබ ඔබේ දියණියව වෛද්‍යවරයෙක් වෙත විශේෂයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න. මෙහිදී ඇයගේ ගර්භාෂයේ විවිධාකාර වූ ගැටලු නිසා මෙවැනි තත්ත්ව ඇති විය හැකියි. සමහරවිට ගර්භාෂ බිත්තිවල ප්‍රශ්න, ගර්භාෂයේ අභ්‍යන්තර සිවියේ ප්‍රශ්න, ඒ වගේම ඩිම්බකෝසල බීජ මේරීමේ තියෙන දුර්වලතාවයන්, ඒ වගේම ඇයට සමහර විට වෙනත් රෝග නිසා වෙනත් රෝගවලට පාවිච්චි කරන්නා වූ ඖෂධ නිසාත් මෙවැනිදී ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඇයට ඇතිවන මානසික කම්පන තත්ත්වයන් විභාගයක් නිසා සමහර විට වෙනත් බාහිර බලපෑම් නිසා සමහරලාට මිතුරු මිතුරියන්ගේ ඇතිවන ඔවුන් අතර ඇතිවන කතාබහ තුළ ඇතිවන චකිතයන් බියවීම වැනි කාරණා නිසාත් මෙවැනි තත්ත්ව ඇති වෙච්ච අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ මල්වර වෙන වයසේ තරුණියන් ගැහැණු දරුවන් ඔවුන්ගේ මානසික තත්ත්වය බොහොම හොඳින් ආරක්ෂා කරගත යුතුයි. ඔවුන්ගේ ශරීර තත්ත්වය හොඳින් පවත්වා ගත යුතුයි. ඔවුන්ගේ ආහාර රටාව හොඳින් පවත්වා ගත යුතුයි. නැත්නම් මෙවැනි ගැටලු වලට සමාදී බොහෝ ගෑනු තරුවන් ලක් විය හැකියි. ඒ නිසා මෙවැනි මේ ගැටලු අපි නිතර දකින දෙයක්. සමහර වෙලාවට මව්වරු තමන්ගේ දියණියන් එක්කගෙන එනවා නවතින්න නැතුව රුධිරය යනවා. සමහර අයට වෛද්‍යවරු උපත් පාලන ඖෂධ දීලා තියෙනවා. ඒ ඖෂධ තුලින් తాවකාලික පාලනයක් කරලා තියෙනවා. නමුත් මම කුඩා දරුවන්ට ඒ වගේ උපත් පාලන ඖෂධ මම නියම කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඔවුන්ට ආයුර්වේද ප්‍රතිකාර තුලින් ඔවුන්ට යහපත් ප්‍රතිඵල ක්‍රමානුකූලව ලබා දෙන්න කටයුතු කළා. අද වෙනකොට ඉතාම සාර්ථකව ආයුර්වේද ප්‍රතිකාර තුලින් මෙවැනි ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මෙවැනි ගැටලු සමාජයේ නිතර සිද්ධ වෙනවා. මේ තියෙන්නේ නොදන්නාකම. ඒක හොඳ දෙමව්පියෝ දැනුවත් වෙලා තියෙනවා මදි. දෙමව්පියෝ දැනුවත් වෙන මේ වැටසටහන වල තියෙන එක වටිනකමක් නේ සමාධි. මේ වෙලාවට ගත්තොත් ළමයි පාසල් වල, ඒ කියන්නේ ওই වයසේ ළමයි ගත්තත් පාසල් වල, එතකොට තරුණ වියේ දරුවෝ පාසල් වල හන්ත රැකියාවල ඒ වගේ එදිලා. දෙමව්පියෝ මේ නරඹන මේ වෙලාව ගෙදර ඉන්න ගෘහණියෝ ඇත්ත වශයෙන්ම මෙවැනි දේ තමුන්ගේ දියණියගේ ජීවිතයට සහ තමුන්ගේ ජීවිතයට මේවා එකතු කරගන්න ඕනේ. මේවා තුලින් ලබා ගන්නා වූ දැනුම තමුන්ගේ ජීවිතයත් එක්ක සංසන්දනය කරලා බලන්න තමුන් හරි දේ කරනවද වැරදි දේ කරනවද ශරීරයේ සිද්ධ වෙන්නේ කොහොමද. මේවා ඉතාම වටිනා සාකච්ඡාවල්. ඒ කියන්නේ මේ සාකච්ඡාවල් තමුන්ගේ ජීවිතයත් එක්ක මේ සියත TV පියුම් බිලත් එක්ක එකතු වුණාම ඔබට දැනුම ගොඩක් ලැබෙනවා. ඇත්තරම මේ වගේ දේවල් සම්බන්ධව හොඳයි. දැන් අපි මේ දැනුම ලබා දීලා ඔබවත් නිරෝගීකරණයක තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. වෛද්‍යතුමන් හැමදාමත් ඇවිල්ලා මේ උපදෙස් තමයි විදිහට ලබා දෙන්නේ. දැන් පසුගිය සතියේදී අපි කතා කරා වයිතමුනි අඩු වයසින් මල්වර වීම සම්බන්ධයෙන්. දැන් සමහර වෙලාවට අම්මා කෙනෙක් නම් ඔබ ඔබටත් හිතනවා ඇති මගේ දුව අඩු වයසින් මල්වර වුණා. ඒක අපේ සිරුරේ මේ වේගයට, සිරුරේ වර්ධනයේ වේගයට විශාල බලපෑමක් එකතු කරයිද කියන එක. දැන් වයිතමුනි සිරුරේ වර්ධනයට කොහොමද මේ වේගයෙන් වර්ධනය වීමට මේ අඩු වයසින් මල්වර වීම බලපෑමක් එකතු කර දැන් ඔය කාණ්ඩේ ගත්තොත් අඩු වයසේ මල්වර වීම වගේම සමාදී අපි ඉදිරි දිනයක සාකච්ඡා කළ යුතු දෙයක් තමයි මල්වර නොවුණු දරුවන් සහ මල්වර වීම අධික ලෙස ප්‍රමාද වෙන දරුවන් ඉන්නවා. ඒ කියන්නේ අපේ ඔවල තියෙන ගැටලුත් එක්ක. දැන් මේ වගේ අඩු වයසේ මල්වර වූ දරුවන්ගේ හෝමෝන ක්‍රියාවලිය හොඳින් ක්‍රියාත්මක වුණොත් ඔවුන්ගේ වැඩිමේ සතුරුදායක තත්ත්වයක් තියෙනවා. නමුත් ගොඩාක් දුරට අපි දකින දෙයක් තමයි අපි වෙත යොමු වෙන අඩු වයසේ මල්වර වූ ළමුන්ගේ දකින විශේෂ අඩුවක් තියෙනවා. මෙයත් අදටත් විද්‍යානුකූලව සියලුම දේ සොයා ගැනීම අරමංකේ තාම සියලුම දේ සොයාගෙන නැහැ කියලා. මේ මොලේ ඇතිවන ක්‍රියාකාරීත්වයත් එක්ක පිටිටර ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයත් එක්ක දරුවාගේ උස යාම පිළිබඳ ගැටලු ඇති වෙච්ච තැන් තියෙනවා. හැබැයි මේ සෑම කෙනාටම සිදු වෙන දෙයක් නෙමේ සමහරුන්ට. ඒ එවැනි තත්ත මෙවැනි අයකේ බහුලව දක්නට තියෙනවා. හැබැයි මේ ශරීරයේ අනිකුත් අවයව, ඒ කියන්නේ කාන්තාවක් වශයෙන් ඇයගේ පයෝදර, ඇයගේ අනිකුත් අවයවයන් පිළිබඳව ඇයගේ හැඩතල මතුවීම, එය
සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා බොහොම කලාතුරකින් නිවැරදිව මල් වරච්ච අයගේ සමාජයට අවයව නිසි පරිදි වැඩෙන්නේ නැති අය ඉන්නවා අධිකව වැඩන අයත් ඉන්නවා ඉතින් මේ දෙකම සුදුසු නෑ අධිකව අවයව වර්ධනයක් වෙනවා නම් ඒ වගේම අවයව නිසි පරිදි වැඩෙන්නේ නැත්නම් මේ දෙකම ගැටලුකාරී තත්ත්වයන් ඒ නිසා මේ පිළිබඳව ඔබ කලබල විය යුතු නෑ යම් කිසි විදියකින් අය මල් වර වෙලා අවුරුදු දෙකක තුනක කාලයක් දියණියගේ සිරුර වැඩෙන විදිය පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන්න මවක් මම එය අධ්‍යයනය කරනකොට මවට වැටහෙවි තමුන්ගේ දරුවාගේ සිරුර නිසි පරිදි වැඩෙනවාද කොහොමද කියන එක නිසි පරිදි වැඩෙනවා නම් ඔබ කලබල විය යුතු නෑ නිසි පරිදි මල් වර වෙලා ඇයව ඒ අඩු වයසින් මල් වර වෙලා ඒකේ ආර්ථවය සමාජයට අවුරුදු දෙකක් ප්‍රමාද වෙලා හන් නිසි පරිදි වෙනවා නම් එයත් ඔබ කලබල විය යුතු කාරණාවක් නෙවෙයි නිසි ඒවා හොඳ දේවල් යම් කිසි විදිහකට පෙර සඳහන් කරා වගේ ගැටලු මතු වෙනවා නම් අනිවාර්යෙන් ගොඩක් ප්‍රමාද කරන්න එපා වෛද්‍යවරයාටත් ප්‍රතිකාර තුලින් සුව කළ හැකි සීමාවන් තියෙනවා ඒ නිසා ප්‍රමාද නොකර ඔබේ දියණියව ආයුර්වේද වෛද්‍යවරයෙකුට යොමු කරන්න එතකොට පහසුවෙන් සුව කරගත හැකි සීමාවන් තුලදී සුව කළ හැකි නැත්නම් ඊට වඩා ගැඹුරට අපිට යන්න වෙනවා ඒ දරුවව සනීප කරන්න ඒ ගැඹුරත් එක්ක පවතින ගැටලු තවත් පවතිනවා හොඳයි ඉතින් අපි හිතන්නේ ඇති ප්‍රතිකඩවන් කිහිපයක් ගැනම වෛද්‍යමාන් කතා බහ කරා දැන් සමහර වෙලාවට ඔබ හිතනවා ඇති දැන් අඩු වයසින් මල්බර වුණු කෙනෙක් අඩු වයසින් විවාහ වෙන්නත් ඕනේද නැත්නම් සමහර අවස්ථාවලදී අඩු වයසින් විවාහ වුණු දරුවන්ට දරුපල ලබා ගැනීමේදී ප්‍රමාද වීම වෙන්න පුළුවන්ද කියන කරුණු කාරණා ගැනත් සමහර වෙලාවට ඔබට ගැටලුවක් අපි වෛද්‍යමනි කතා කරමු මේ අඩු වයසින් මල්බර වීම තුලින් ගැහණු ළමයි අඩු වයසින් විවාහ වෙන්නත් ඕනේද නැත්නම් විවාහ වීමේදී නැත්නම් දරුපලයක් ලබා ගැනීමේදී සමහර අවස්ථාවල ගැටළු මතුවේද කියන එක අපි කතා කෙටියෙන් මතක් කරමු මොකද අවසන් වශයෙන් ඒක හැම දිනාටම පොදුවේ පණිවිඩයක් බවට පත්වේවි. ඔව් දරුවා අඩු වයසේ මල් රරුණා කියලා අඩු වයසේ විවාහ වෙන්න ඕනේ කියලා කියන්නේ නැහැ. දැන් මේක නැත්තම් අඩු වයසේ මල් රරච්ච ළමයින්ගේ හිතේ ගොඩ නැගෙනවා ඔවුන් ඉක්මනින් විවාහ විය යුතු කියලා නෑ. එහෙම දෙයක් නෑ. විවාහ වෙන්න නම් ඇයගේ සෞඛ්‍ය තත්ත්වයට නිවැරදි ආර්ථවය, නිවැරදි ශරීර වර්ධනය, නිවැරදි ඇයට ඇයගේ ජීවිතයේ ගෙදියා හැකි විදියට මානසික ඔය ශක්තිමත් විය යුතුයි. ඇයට පවුලක් කියක තුල ස්වාමි පුරුෂෙක් සමග කරන්න පුළුවන් මට්ටමට ඇය වර්ධනය විය යුතුයි. ඒ නිසා තමයි රටේ නීතිය වශයෙන් අවුරුදු 18ත් ඒ වගේම 18න් පස්සේ විවාහ වීම ගොඩක් සුදුසුයි. මේ ගැන කලබල විය යුතු නෑ. ඒ නිසා අඩු වයසේ මල් වර වුණා කියලා අඩු වයසේ විවාහ විය යුතු නෑ. ඒ වගේම ඔබ අහුවන්නේ තව ප්‍රශ්නයක් දරුවන් ලැබීම. ඇයගේ ආර්ථවේ නිවැරදිව සිද්ධ වෙනවා නම් ඇයගේ ශරීර සෞඛ්‍ය හොඳ මට්ටම පවතිනවා නම් ඇයගේ හෝමෝන ක්‍රියාවලිය හොඳ නම් ස්වාමි පුරුෂයාගේ සක්‍රීයභාවයත් පවතිනවා නම් දරුවන් ලැබීමේ ගැටලුවක් වෙන්නේ නෑ. මේ දරුවන් ලැබීමේ ගැටලුව කියන එක සමාදී සමාජයට නිවැරදිව මල් වර වෙච්ච නිවැරදිව කටයුතු කරන නිවැරදි හෝමෝන තත්ත්වයන් පවා සමාජලට තිබිලා සමාරුවට ප්‍රමාද වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා එතෙන්දී තමයි වෛද්‍යවරයාගේ සහයෝගය අවශ්‍යන්නේ. ඔබ වැනි ගැටලුවක් ඔබට පවතිනවා නම් ඔබගේ දියණියට පවතිනවා නම් ඔබ අනිවාර්යෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යොමු වෙලා ඒ ඇයි කියන කාරණේ සොයලා බලලා කටයුතු කරා නම් හොඳයි. ඒ නිසා සමාධි මේ සාකච්ඡාවේ ප්‍රධානම දෙයක් තමයි ඔබ ඇහුවේ අත්තසම අපිට විස්තරාත්මකව කියන කාලය මදි වෙනවා. මේ අඩු වයසින් මල්වර වුණා කියලා අඩු වයසින් විවාහ වීමත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අඩු වයසින් මල්වර වුණා කියලා ඔබට දරුවන් නොලැබීම සිද්ධ වෙන්නේ නැහැ. ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඔබේ ආහාර රටාව, ඔබේ ජීවන ක්‍රියාවලිය, ව්‍යායාම, ඔබේ ස්වාමි පුරුෂයා ගැන අනාගතයේ ඔබට ඔබේ ජීවිතේ එකතු වෙන පෙම්වතා ස්වාමි පුරුෂයා විය හැකි. ඒ නිසා එවැනි කාරණා ඔබ බුද්ධිමත්ව निराකරණය කරගත්තොත් ඔබට මේ ගැටලු පවතින්නේ නැහැ. ඒ නිසා සාර්ථකව ඉදිරියට යන්න අඩු වයසින් මල්වර වුණු දියණියකට වුණත් සාර්ථක ගෘහණියක්ේ වෙලා සාර්ථක විවාහ ජීවිතයකට යන්න පුළුවන් ශක්තියක් පවතිනවා. හොඳයි. ඉතින් තව උපදෙස් දෙනවා. අපි තවත් දවසකදී බලාපොරොත්තු වෙනවා. තවදුරටත් ඔබට දීර්ඝව විස්තරක් විදිහට මේ පිළිබඳ කතා බහ කරන්න. කොමනමත් වෛද්‍යතුමන් මුණ ගැහිලා ඔබට අවශ්‍ය වන ප්‍රතික්‍රමයන් කරගන්න උපදෙස් ලබා ගන්න පුළුවන්. මේ දුරකථන අංකයන් වලට අමතමක් ලබා දෙන්න 01 6 6 96 87 0 6 01 6 6 88 87 0 7 01 6 6 88 89 87 ඔබට පුළුවන් උගේකට ආභ්‍යවර්ධන ආයුර්වේද ඖෂධාලය වෛද්‍යතුමාමුණ ගැහෙන්න ඔබට පුළුවන් කමක් තියෙනවා. මම සූතිවන්ත වෙනවා අද දවසටත් අපත් සමග එකතු වෙන වෛද්‍යතුමන්ට අපේ ආයුර්වේද වෛද්‍යතුමන් රංජිත් අභිවර්ධන වෛද්‍යතුමන්ට බෙහෙම සූතිවන්ත වෙනවා. අපි ඔබතුමන්ට සමු දෙනවා බොහොම ස්තුතියි. අයිබෝන් සබදාසක් අයිබෝන් සුබදායි දිනයක් ඔබ හැමටත්. හොඳයි. අපි හැමනම් නැවතත් ඔබ මුණ ගැහෙන සූදානම් ලස්සන නිර්මාණයක් පිළිබඳ කතා බහ කරන්න වෙන වෙනපත් සමග එකතු වෙනවා. අත්කම් නිර්මාණ ශිල්පිනී ගීතිකා මදමාලි මහත්මිය රැඳිලින් අපි විරාමයක් ලබාගෙන නැවත ඉක්මනින් ඔබ මුණ ගැහෙනවා. D
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.